ආයුබෝවන් දහය ශ්‍රීණී දූදරුවන්ව ආදරෙන් පිළිගන්නවා මගේ ආුඩියප් චැනල එකට ඉතින් දරුවනේ දේශය හා විදේශ ශිල්පීන්ගේ කෘතිීන් අගැමින් තමයි අප දෙන වීඩියෝ කහිපය ඉදිරිපත් කරමින් සිටියේ. සහ අද මෙම විීඩිය කලිප එක අරහත් මම දේශී විදේශ ශිල්පීන් යටතේ තවත් දේශය චිත්‍ර ශිල්පයෙක්ව තමයිමන් තෝරගත්තුවායාලට A H කරුණාරත්න කියන චිටශෙල්පයා පිළිබන්ඳව. ඉතිං අපි එතුමාගේ විස්තර ටිකක් සටහන් කරගන්නයම්. ඉති Hඒ කරුණාරත්න ශෙල්පයා උපත ලබන්නේ බන්්ඩාරගම කොතලාවලදී. හොරන තක්ෂිලා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව රජයේ ලලිත කලායතනෙන් උසස් චිත්‍ර කලා අධ්‍යාපනය, . ඉතිං එද්දහස් නමසේ පනස්නමය එක්දහස් නම්සේ හැටක යන කාලා අත්තර තුරදී ජපානයේ ජාතික කලා විශ්විද්‍යාලයේදී චිත්‍ර කලා පිළිබඳ පර්ේෂණයක් කරනවා ඒවගේ එද්දහස් නමසේ හැට පහේදී නිවියෝග ප්‍රෑම් ආයතනින් ග්‍රෆික් පිළිබඳව පුහුණුවක් ලබනෝ. කාක් සෞන්දර් විශ්විද්‍යාලයේ කතිකාචාරවරෙකු ලෙසද සේවය කරන මෙතුමා දේශය හා ජාත්‍යන්තර තරගවලින් බොහෝ ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මෙතුමා ජපානය බ්‍රසීලය ඉන්දියාව කැලිෆෝනිියාව ආදී රටවල අද රටවල් ගණනාවකම චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඉතාමත් ජනප්‍රියභාවයට පත්ව තිබෙනවා. ඉතිං සුවිශේෂී භාවමය ලක්ෂණ පිළිබිමු කරන මහොගේ සිතුුවම් ආත්ම සංඥමයකින් යුත්තුව නිර්මාණය කරන ලද කෘතින් ලෙස සඳහන් කරන්න පුළුවන්. මෙතුමාගේ නිර්මාණගත්තොත්, චන්ද්‍රකාන්ත පාශානය, මල් සුවද සුදුවලා කුළු සඳපායා, මලෙක සුවන්ද ආරවුල් මැදින් ජීවත්වීම් අස්වැන්න ආදී සිතුවම් සඳහන් කරන්න පුළුවන්. ඉතිං එචඒ කරුණාරත්න ශිල්පයා කියන්නේ ඇත්තෙන විශේෂ කෙනෙක්. එතුමා එතුමාටම ආවේනිකෝූ ශිල්ප්‍රකමයන් තුළින් වස්තුවිශය රේකාවර්ණහා ශයිලින් ගොඩනගා ගනිමින්, නවචිත්‍ර සම්ප්‍රදායක් බිහි කර නූතන යුග ප්‍රවීන ශිල්පෙක් කියලා අපට සඳහන් කරන්න පුළුව ඔහුගේ තෙල්සායම් මාධ්‍ය නිර්මාණයන් තුළ රේකාව මොල් කරගත් අමුර්ථවාදී ලක්ෂණ පිළිබිබු වෙනවා ඉතිං එච්චේ කරුණාතන ශිල්පියයාගේ තෙල් සයම් හා මූර්ති නිර්මාණයන් තුළින් භාවමය ලක්ෂණ පිළිබිබූ වෙනවා ඉතින් වාදැන් දන්නවා දේශයහා ජන්ත ජාත්‍යන්තර වශයෙන් සාර්ථක චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක්ම මෙතුමා විසින් පවත්වල තිබෙනව කියලා. ඉතින් එහෙන යා මෙතුමාාව හඳුන ගන්න ඕනේ නව පරපුරට අයත් තෙල් සයම්සා මූර්තිි ශිල්පියෙකු ලෙස චර ශෙල්පීන් ගත්තාම ඔවුන්වල් ඔවුන් තුළ විවිධාකාරයේ දක්ෂතාවයන් තමා එකනිකට වෙනස් වූ දක්ෂතාවයන් තමා පිළිමිඹූ වන්නේ ඒ ඒ ශෙල්පයෙන් විසින් භාවිතා කරන ලද ශිල්ප ක්‍රමත් වෙනස් ඉතිංවාල මේම හොඳට අධ්‍යයනය කරමින් තමයි මේ පාඩමිගෙන ගන්න ඕනේ එහෙන දරුවනේ මේ නෝට්ටික හොඳට ලිය ගනිතුමාගේ විස්තර පිළිබඳව. මා එතුමා විසින් අඳලද සිතුවාම් ඉදිරිපස් කරන්නම් යාලා ඒවත් හොඳට ස්ටඩී කරන්න. හොඳයි දරුවනේ මංගහිෙනංලට සුබ ප්‍රාථනා කරනවා